රටීම දරුවන් තමන්ගේ වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. මෛත්‍රීපාල සිහිනය නොනිමිය ස්වයං ස්මරණීය නිල චරිතා ප්‍රධානය එළිදැක්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරුණා. ආචාර්ය ගංගා රාජනී දිසානායක මහත්මිය විසින් එය සම්පාදනය කර තිබෙනවා. එම කෘතිය පළමුව මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබුවා. මේ පොත අවුරුදු 4ක් මුද්‍රණය කරලා තියාගෙන ඉඳලා මේ අලුත් ආණ්ඩුවට පස්සේ මම හිතුවා මේ පොත එළිදැක්වීම ලියපු අයටත් මටත් ඒ වෙනුවෙන් මහන්සියෙච්ච අයටත් කාටවත් කරදරයක් වෙන එකක් නැහැ කියලා. මාව ඉතාමත් පහත් කොට මම පිළිබඳව කතා කරන අය ඒගොල්ල මේ අද පොත ගැන බලාගෙන ඇති. මම පාස්පු ප්‍රහාරය පිළිබඳව ලියලා තියෙන්නේ මේක මොනවද කියලා. අපේ හාමුදුරනේ පාසු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ওই පොතේ වචනයක්වත් නැහැ. මේ පොත තව ටිකක් දික් කරලා පාසු ප්‍රහාරයේ කරුණුත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් ටිකුත් වෙනවා. ඒ තව මාස කීපයකින් සිදු වෙනවා. පාසු ප්‍රහාරය මම සම්බන්ධයි, මම දැනුවත්තයි උනේ අසරණ මිස්සු මේ යන්න දීලා මෙයා බලාගෙන හිටියයි කියලා කියන අයට මං අද මෙතෙන්දී එක උත්තරයක් දෙනවා හාමුදුරනේ. ඒ තමයි ඊට මගේ අප පියල්ලක දැනුවත්භාවයක් හෝ සම්බන්ධයක් හෝ කිසියම් හෝ ආකාරයකට තොරතුරු ලැබීමක් මට තිබුණා නම් මේ පුතේ අද නම ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන සිහිනය නොනිමිය කියලා නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන සිහිනය නිමිය කියලා තමයි මේ පුතේ නම ඉන්නේ. මට සිහිනයක් තිබුණා. ඒ සිහිනය සැබෑ කරගන්න මම 2017 තිබුණු ආණ්ඩුවෙන් එළියට ආවා. මම අවුරුදු 5කට මාස 1කමාරක් අඩුව ජනාධිපති ධුරේ හිටියා. ඒ කාලය තුල මගේ සිහිනය මට සැබෑ කරගන්න පුළුවන් වුණේ නැහැ රට සමාජ ජනතාව වෙනුවෙන්.